ආදිකාලයේ සිට ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ මුතු ඇටය යනුවෙන් හැඳින්වුණි. ඉන්දියාව මාලයක් ලෙසගත් විට එහි අග මුතු ඇටයක් ලෙස දිස්වන නිසා මෙසේ නම් පට බැඳෙන්නට ඇති. ශ්‍රී ලංකාවට පිහිටන්නේ මහසයුරයි. මෙය අප රටට සම්පතක්. මහසයුරෙන් ප්‍රධාන වශයෙන් ලබා ගන්නා මත්ස්‍ය අස්වැන්න රටේ ආර්ථිකය සඳහා ප්‍රධාන වශයෙන් බලපානවා. රටේ ජනතාව සඳහා දිනකට අවශ්‍ය ප්‍රෝටීන් ප්‍රමාණයෙන් විශාල ප්‍රමාණයක් මාළු වලින් ලැබෙනවා. ශ්‍රී ලංකාව ඉන්දියන් සාගරයේ පිහිටන්නේ උතුරු අක්ෂාංශ අංශක 5ත් 10ත් අතර සහ නැගෙනහිර දේශාංශ අංශක 80ත් 82ත් අතර වන්නට. දිගින් කිලෝමීටර 447ක් වන අතර මුළු භූමි ප්‍රමාණය වර්ග කිලෝමීටර 65610ක්. 1982 දී සාගර නීතිය පිළිබඳව එක්සත් ජාතීන්ගේ තෙවන සමුළුවේදී සම්මත කරගත් මුහුදු සතපුම් 201 අනන්‍ය ආර්ථික කලාපයට ශ්‍රී ලංකාවට උරුමකම් හිමිවීමෙන් වර්ග කිලෝමීටර 460,000ක පමණ වන මුහුදු ප්‍රදේශයක් අපට අයත් වුණා. ඒ සමග ශ්‍රී ලංකාවේ ධීවර හා ජලජ සම්පත් පිළිබඳ ක්‍රියාකාරකම් හා ඉදිරි සංවර්ධන යෝජනා ක්‍රමවත් කළමනාකරණයකට ලක් කිරීමේ අවශ්‍යතාවය මතුවුණා. එම නිසා ඇති වූ අභියෝගයන්ට මුහුණ දීම සඳහා වර්ෂ 1981 දී අංක 54 දරන ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතන පනත යටතේ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් NARA ආයතනය ස්ථාපනය කරනු ලැබුවා. ශ්‍රී ලංකාවේ ජලජ සම්පත් සංවර්ධනය, පර්යේෂණ, කළමනාකරණය හා සංරක්ෂණය පිළිබඳව උපදෙස් දීමේ ජාතික වගකීම දරනු ලබන්නේද මහසයුරේ දින ගණන් ගත කර ගොඩට ගෙනා මසුන්ගෙන්ද එදිනෙදා යාත්‍රා ආදියෙන් අල්ලන මසුන්ගෙන්ද අපේ රටේ ජනතාවට විශාල ප්‍රෝටීන් ප්‍රමාණයක් ලැබෙනවා. ඒ විතරක් නෙමෙයි, රට වටා මුහුද පිහිටීම ශ්‍රී ලංකාවේ ආර්ථිකයට බලපාන කර්මාන්ත රැසක් පැවතීම සඳහා දායක වෙනවා. රටේ අභ්‍යන්තරයේ තිබෙන විවිධ කර්මාන්ත සේම ධීවර සම්පත් පිළිබඳවද වගකීම පවතිනුවේ ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශයට. ධීවර කර්මාන්තයේ සංවර්ධනය සඳහා නිසි කළමනාකාරීත්වය ඉතා වැදගත්. ඒ අතරම ඒ ආශ්‍රිත පර්යේෂණ සිදු කිරීමද අකණ්ඩව සිදුවිය යුතුයි. NARA ආයතනයේ වගකීම ක්‍රියාත්මක කිරීම සඳහා විවිධ ක්ෂේත්‍රයන් යටතේ අංශ ලෙස බෙදා තිබෙනවා. ඒවා නම් පසු අස්වනු තාක්ෂණ අංශය, සමුද්‍ර ජීව විද්‍යා අංශය, අභ්‍යන්තර ජල ජීවී අංශය, ධීවර තාක්ෂණ අංශය, ජල ශාස්ත්‍රීය කාර්යාලය, සාගර විද්‍යා අංශය, පුස්තකාල හා තොරතුරු අංශය, ව්‍යාපෘති ඒකකය හා මාධ්‍ය මහජන සම්බන්ධතා යන අංශ වනවා. මේ අංශ සඳහා සේවා සහ මෙහෙයුම් අංශයේ නොමද සහයක් ලැබෙනවා. NARA ආයතනයේ පර්යේෂණයන් අතර විශාල සාමුද්‍රික මත්ස්‍ය කර්මාන්තය ප්‍රධානතරක් ගන්නවා. එසේම වෙරළාශ්‍රිත මුහුදේ තෝරුම් සඳහා සිදුකරන ධීවර කර්මාන්තයද අයත් වෙනවා. අපගේ මත්ස්‍ය සම්පත් අතර කුඩා මත්ස්‍ය සම්පත් ගවේෂණය, දැල්ලම් සම්පත, නිතලවාසී මත්ස්‍ය සම්පත් ගවේෂණයද සිදු කෙරෙනවා. මේ සමග ශ්‍රී ලංකාවේ ට්‍රෝලර් ධීවර කර්මාන්තයට අදාළ සම්පත් තොග ගහන තක්සේරු කිරීම හා කළමනාකරණය සිදු කෙරෙනවා. සමුද්‍ර ජීවවිද්‍යා අංශයේ පර්යේෂණ අතර බටහිර විරලාශ්‍රිත නොගැඹුරු මුහුදේ වැලි ඉවත් කිරීමේ ක්‍රියාවලියෙන් ඉස්සන් කර්මාන්තය සඳහා ඇතිවිය හැකි ජෛව විද්‍යාත්මක, ආර්ථික හා සමාජීය බලපෑම ඇගෙයීම සිදු කෙරෙනවා.
එසේම පොකිරිස්සන්ගේ ජීව විද්‍යාත්මක කරුණු අධ්‍යයනය, මුහුදු කකුළුවන්ගේ බහුලතාවය, බර සහ හැවහැලීම සම්බන්ධ චන්ද්‍ර ආවර්තිතාවයේ බලපෑම පිළිබඳ අධ්‍යයනයන් සිදු කරනවා. කොරල්පර ගවේෂණය හා සංරක්ෂණ කටයුතු මෙම අංශය මගින් සිදු කරන තවත් ව්‍යාපෘතියක්. මුහුදු කැස්බෑවන් සංරක්ෂණ හා කළමනාකරණය සිදු කිරීම ප්‍රධාන තැනක් ගන්නවා. රටවටේ ඇති මහ මුහුදෙන් නෙලා ගන්නා අස්වැන්න ජනතාවට පරිභෝජනයට ලැබෙන වාසියම ඒවා නිසි කළමනාකරණයකින් සිදු විය යුතුයි. මාළු අල්ලගෙන එන්න ගියාට මදි, දැල් ඇද්දාට මදි, බිලී කොකු ගැහුවාට මදි. කර්මාන්තයේ නිසි අයුරින් සිදු වේද හා ඒ පිළිබඳ අදාළ දත්තයන් රැස් කිරීම සමුද්‍ර ජීව විද්‍යා අංශය මගින් සිදු කරනවා. සම්පත් නිසි ලෙස සංරක්ෂණය ආදී වගකීම් ඉතා නිවැරදිව ඉටු කිරීම සමුද්‍ර ජීව විද්‍යා අංශය මගින් සිදු වෙනවා. 1984 වසරේදී බෙංගාල බොක්ක වැඩසටහන සමග ගැඹුරුදියේ කෙළවල්ලන් ඇල්ලීම ගැන සමීක්ෂණ කටයුතු සිදු වුණා. 1987 වසර වන විට සමුද්‍ර මාරු නෞකාව මගින් සිදු කළ පර්යේෂණ ඉතා වැදගත් තැනක් ගන්නට වුණා. එසේම 1988 වසරේදී ඉන්දු පැසිෆික් ටූනා වැඩසටහන යටතේද පර්යේෂණ ක්‍රියාත්මක වුණා. ටූනා මසුන් සේම, ඉස්සන්, පොකිරිස්සන් වැනි මත්ස්‍ය සම්පත් පිළිබඳවද පර්යේෂණ අඛණ්ඩව සිදු කෙරුණා. වද වී යාමට ලක් වී ඇති කැස්බෑ විශේෂවල පර්යේෂණ දිගු කලක් තිස්සේ ඉටු කරමින් ජාන පර්යේෂණ මට්ටම දක්වා වර්ධනය වීම ඉතා වැදගත්. 1976 වසරේදී ධීවර අමාත්‍යාංශයේ මත්ස්‍ය තාක්ෂණ ආයතනය ආරම්භ කර තිබෙනවා. 1978 දී වැඩිදියුණු කිරීමෙන් පසු මෙය නාරා ආයතනයේ ව්‍යුහයට එකතු වී තිබෙනවා. විශේෂයෙන්ම මත්ස්‍ය නිෂ්පාදනයන්හි තත්ත්වය හා පෝෂණය පිළිබඳව පර්යේෂණ විද්‍යාගාරය තුළ සිදු කිරීම මෙහිදී සිදු කරනවා. ජාතික තලයේ නව පර්යේෂණ සිදු කිරීම සඳහා මෙම අංශය ආරම්භ වීම නාරා ආයතනයට ඉතා වැදගත්. මත්ස්‍ය ආහාරවල පවතින ප්‍රෝටීන සංයුතිය, තෙල් හා මේද ප්‍රමාණය, මේද අම්ල හා එහි ක්‍රියාකාරීත්වය පිළිබඳ වැදගත් පර්යේෂණ සිදු කරනවා. විද්‍යාගාරය තුලදී මෙන්ම ක්ෂේත්‍රයේදීද එනම් බහුදින යාත්‍රාවලින් ගෙනෙනා මසුන්ගේ ගුණාත්මක භාවය පිළිබඳ ධීවර වරායන්හි පවිත්‍ර අපවිත්‍ර බව, වරායන්වල ජලයේ තත්ත්වයේ ඉහළ නැංවීම යනාදිය සඳහාද පර්යේෂණ සිදු කරමින් ජනතාවට සේවය සපයනවා. මෙම අංශයේ නිෂ්පාදන අතර කිරල ජෙලි, කරවල වේලීම, බීම ඉතා රසවත් හා නැවුම් අත්දැකීමක් ජනතාවට ලබා දීමට සමත් වුණා. 2000 වසරේදී අංශය තුළ මෙම නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් පැවැත්වීම විශේෂත්වයක්. ධීවර කර්මාන්තයේද පුරාණයේ සිට සිදුවන සිදුවීම් සේම ඒ ආශ්‍රිත ග්‍රන්ථ හා තොරතුරු රැස් කිරීම නාරා ආයතනය විසින් සිදු කෙරුණා. විවිධ වර්ගවල පොත්පත්, විවිධ ක්ෂේත්‍රවල පර්යේෂණ හා අධ්‍යාපන වශයෙන් වැදගත් ග්‍රන්ථ රැස්කිරීම හා තොරතුරු සැපීම සිදු වුණා. 1985 නාරා පුවත් හෙවත් ජාතික ජලජ සම්පත් නියෝජිත ආයතනයේ සංගරාව එළිදැක්වුණා. එසේම ව්‍යාප්ති අංශය හා එක්ව අත්පත්‍රිකා, පෝස්ටර් නිර්මාණය සිදු කිරීම වගේම ශ්‍රව්‍ය දෘශ්‍ය වැඩසටහන් නිෂ්පාදනය කිරීමද ඉතා වැදගත් තැනක් ගන්නවා. සමුද්‍රීය ධීවර පර්යේෂණ වගේම මිරිදිය හා ඒ සම්බන්ධ පර්යේෂණ පැවැත්වීම ජලජීවි වගා අංශයට පැවරුණු කාර්යයක්. මුල් කාලයේ පුත්තලම් කලපුව ආශ්‍රිතව බෙල්ලම් පිළිබඳ පර්යේෂණ වගේම විසිතුරු මත්ස්‍ය කර්මාන්තයට වැදගත් වන ආටීවියා වගාවද මේ අතර ප්‍රධාන තැනක් ගන්නවා. එසේම විවිධ කඩොලාන ශාක පිළිබඳ පර්යේෂණ පැවැත්වීම සේම මිරිදිය මත්ස්‍ය කර්මාන්තය ආශ්‍රිත පරාක්‍රම සමුද්‍රය, මින්නේරිය, තබ්බෝව ජලාශය යනාදී ජලාශවල පර්යේෂණ පැවැත්වීම සිදු වුණා. 1984 වසරේදී නාරා කල්පිටිය ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානයේ ආරම්භ වීමත් සමගම පර්යේෂණවල ව්‍යාප්ත වීම වැඩි වුණා. විශේෂයෙන් පුත්තලම් කලපුව ආශ්‍රිත විවිධ පර්යේෂණ මෙහිදී සිදු කෙරුණා. ඉස්සම් වගාවේදී සේම විවිධ ජලජීවි රෝග විශ්ලේෂණය කිරීම ආදිය සිදු කරන්නේ
ජලජීවි වගආංශයෙන්. ශ්‍රී ලංකාවට ආවේනික විවිධ මිරිදිය මසුන්ගේ පර්යේෂණ සිදු කිරීම හා ඔවුන්ගේ බෝ කිරීම ආදී කටයුතු පිළිබඳ අධ්‍යයනයන්ද මෙම අංශය මගින් සිදු වෙනවා. ඒ හා සම්බන්ධව විවිධ ජලජ පැලෑටි වගාව සහ ක්‍රමවත්ව පාලනය කිරීම ජලජීවි වගා අංශයේ කාර්යභාරයක්. ධීවර කර්මාන්තයට සේම මිනිසාට ජලය ආශ්‍රිතව බලපාන විවිධ ගැටලු තිබෙනවා. ජල දූෂණය නිසා මසුන් මිය යන්නේ විවිධ කර්මාන්ත ශාලාවලින් බැහැරවන අපද්‍රව්‍ය නිසා ජලය දූෂණය වීමෙන් විය හැකියි. එවිට අපටද විපත් ගෙන දෙනවා. පරිසරය ආශ්‍රිත පරීක්ෂණ කටයුතු පැවැත්වීම සඳහා පරිසර අධ්‍යනාංශය මගින් මහකොළඹ ආර්ථික කොමිසමේ පරිසර අධ්‍යන කටයුතු හා කටුනායක බියගම කර්මාන්ත ශාලාවල බීමට ගන්නා පානීය ජලයේ නව පරීක්ෂණ සේම ශ්‍රී ලංකාවේ විවිධ ගංගා ජලාශවල ජලයේ තත්ත්වයන් පිළිබඳ අධ්‍යන කටයුතු සිදු කිරීම නිරතුරුවම මෙම අංශය මගින් සිදු වෙනවා. ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ මිනිසුන්ගේ සමාජ හා ආර්ථික මට්ටම් පිළිබඳ පර්යේෂණ සිදු කිරීම සඳහා 1997 වර්ෂය වන විට සමාජ ආර්ථික හා අලවි පර්යේෂණ අංශයක් ඇතිවීම NARA ආයතනයේ ලබාගත් ජයග්‍රහණයක්. ධීවර ජනතාවගේ අවශ්‍යතා හා ඔවුන්ගේ ජීවන තත්ත්වය නගාලීමට මෙන්ම වෙළඳපොළ තත්ත්වය දියුණු කිරීමට ඇති අවශ්‍යතා පිළිබඳ මෙම අංශයේ අවධානය යොමු වෙනවා. එමෙන්ම වාර්ෂික ධීවර සංගණනය, අයිස් නිෂ්පාදනය හා අවශ්‍යතාවයන් පිළිබඳ අධ්‍යයනය කිරීම සේම උඩවලව වැනි රට අභ්‍යන්තරයේ ඇති ජලාශ ආශ්‍රිත ධීවර ප්‍රජාවගේ අවශ්‍යතා අධ්‍යයනය කිරීම ආදියද මෙම අංශයෙන් සිදු වෙනවා. මෙම දත්ත ධීවර වාර්ෂික සංග්‍රහය මගින් එළිදැක්වෙනවා. එසේම විරලාසන්න තෙත්බිම් පරිසර පද්ධතියක් ලෙස විශේෂයෙන් වැදගත් වන කඩුලාන පරිසර පද්ධති හා එහි වැදගත්කම පිළිබඳ පර්යේෂණ පැවැත්වීමත් ඒ පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් පැවැත්වීමත් NARA ආයතනය මගින් සිදු කෙරෙනවා. මේ සඳහා කඩුල් කැලේ ප්‍රාදේශීය පර්යේෂණ මධ්‍යස්ථානය විශේෂයෙන් දායක වෙනවා. 1982 වසරේ අංශ කිහිපයකින් ආරම්භ කළ ජාතික ජලජ සම්පත් පර්යේෂණ සහ සංවර්ධන නියෝජිත ආයතනය හෙවත් NARA ආයතනය අද වන විට ධීවර ක්ෂේත්‍රයට සම්බන්ධ විවිධ පර්යේෂණ කටයුතු සඳහා අවතීර්ණ වී සිටිනවා. NARA ආයතනයේ තිබෙන පර්යේෂණ අංශ අතර ධීවර කාර්මික මහතුන්ට ඉතා වැදගත් අංශයක් ලෙස ධීවර තාක්ෂණ අංශය හඳුන්වන්නට පුළුවන්. මහමුහුද සමග දහදිය හෙළන ධීවරයාට අවශ්‍ය පරිසර හිතකාමී නව පන්න ක්‍රම හඳුන්වා දීම, දැනට ක්‍රියාත්මක පන්න ක්‍රම නවීකරණය කර වඩා ඵලදායීතාවයකින් යුක්තව මත්ස්‍ය සම්පත නෙලා ගැනීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා දීම, දකුණු වෙරළේ වටකරන අලගොඩු දැලට සුදුසු යාත්‍රාවක් නිර්මාණය කිරීම, එම අලගොඩු දැලේ වැඩි දියුණු කිරීම වැනි විවිධ කාර්යයන් රාශියක් සිදු කරනවා. මෙම පර්යේෂණ කටයුතු සිදු කිරීම සඳහා NARA ආයතනයේ සතුව පවතින NW35 යාත්‍රාව ධීවර තාක්ෂණ අංශය විසින් නිරන්තරව භාවිත කරනු ලබනවා. ඉන්ටර්නැෂනල් රිලේෂන් යාත්‍රාව උපයෝගී කරගෙන පොකිරිස්සන් සඳහා කෘත්‍රිම නිවහන් සැකසීම, විවිධ මරුවැල් පන්න ක්‍රම අධ්‍යයනය, මසුන් ඒකරාශි කිරීමේ ඇටවුම් මහමුහුදේ ස්ථානගත කිරීම වැනි කටයුතු සිදු කරගෙනවා. දකුණු වෙරළේ වටකරන දැලට සුදුසු යාත්‍රාවක් නිර්මාණය කිරීම සේම අලගොඩු සහ තෝර මත්ස්‍ය දැලේ වැඩි දියුණු කිරීම ආදිය මෙම අංශය මගින් සිදු වුණා. මහමුහුදේ පාවෙන කොටන් සහ පාවෙන යම් යම් වස්තු අසල මත්ස්‍යයන්ගේ ගැවසීම වැඩි වශයෙන් සිදුවන අතරම එම න්‍යාය පදනම් කරගෙන NARA ආයතනයේ ධීවර තාක්ෂණ අංශය විසින් කෘතිමව සකස් කරන ලද ඇටවුම් ස්ථානගත කිරීම හෝ පාවීමට කටයුතු කිරීම මගින් ඒ අසල මත්ස්‍යයන් ගැවසීමට සලස්වා ඇති අතරම එම මත්ස්‍යයන් ධීවරයන් විසින් අඩු පරිශ්‍රමයක් සහ අඩු වියදමක් දරා අල්ලා ගැනීමට හැකිවීම නිසා මෙම ඇටවුම ධීවරයන් අතර ජනප්‍රියව පවතිනවා. ශ්‍රී ලංකාව වටා අප මුහුදු කලාපේ මුහුදු මට්ටම වෙනස් වීම ක්‍රමවත්ව අධ්‍යයනය කිරීමට NARA ආයතනයට හැකි වී තිබෙනවා. මෙම ස්ථාපිත ඉලෙක්ට්‍රොනික නවීන උපකරණ මගින් සෑම විනාඩියකට වරක්ම ලබා ගන්නා
මුහුදු මට්ටම පිළිබඳ දත්ත සෑම විනාඩි 15කටම වරක් චන්ද්‍රිකා තාක්ෂණය මගින් NARA ආයතනයට සම්බන්ධ වෙනවා. මෙම දත්ත විශ්ලේෂණය මගින් ලංකාවේ අවම මුහුදු මට්ටම වෙනස් වීම තාක්ෂණික වශයෙන් එනම් සුනාමි තත්ත්වවල මුහුදු කුණාටු වැනි තත්ත්වද දෛනිකව හෝ වාර්ෂිකව වැනි නිශ්චිත කාල පරාස තුල වෙනස් වීම සාගර ඉංජිනේරුමය හා සම්පත් ලබා ගැනීම වැනි කටයුතු සඳහා දල ගෝලීය මුහුදු මට්ටම වෙනස් වීම අප වෙත බලපාන ආකාරය දිගු කාලීන දත්ත ලබා ගැනීම තුලින්ද අධ්‍යයනය හා ප්‍රයෝජනයට ලබා ගැනීමට හැකියාව තිබෙනවා. සාගරයේ හා එහි ජලයේ භූගෝලීය භෞතිකව ජීව හා රසායනික වශයෙන් වෙනස් වීම සාගර විද්‍යාත්මකව නිරීක්ෂණය මෙහිදී සිදු වෙනවා. එනම් සාගරයේ භූමිකම්පා, සුනාමි තත්ත්ව, මුහුදු කුණාටු, දියවැල්, අනෙකුත් භෞතික සාගර විද්‍යාත්මක වෙනස් වීම ආදිය කෙරෙහි ප්‍රධාන වශයෙන් අවධානය යොමු වෙනවා. මේ සඳහා ලෝකයේ මේ පිළිබඳ පර්යේෂණ හා නිරීක්ෂණය කරන ආයතනවල අන්තර්ජාල අඩවියන් නිරීක්ෂණය හා දිගු කාලීන දත්ත රැස්කිරීම සිදුවනු ඇත. උදාහරණ ලෙස භූමිකම්පා ඇති වූ සාගර කලාපයේ අවට ඇති මධ්‍යස්ථාන නිරීක්ෂණය කිරීම තුළින් එම සුනාමි තත්ත්වයේ පැතිරීම සිදුවන දිශාව නිරීක්ෂණය කිරීම සිදුවෙනවා. මෙම අධ්‍යයනය මගින් ඉන්දියානු සාගරයේ භූමිකම්පා ඇතිවීමේ අවදානමක් ඇති ප්‍රදේශ හඳුනා ගැනීමට උත්සාහ කර තිබෙනවා. මෙම අධ්‍යයනය සඳහා මෙම කලාපයේ වසර 1960 සිට 2007 වසර දක්වා වසර 50ක පමණ කාලයක් තුළ විශාලත්වය රෙක්ටර් මාපක 4 සහ ඊට වැඩි භූමිකම්පා යොදාගනු ලැබුවා. එය 2004 දෙසැම්බර් දක්වා 10 ගුණයක් පමණද, ඊට පසු ගත වූ වසර 2 තුළදී 7500ක් පමණද වාර්තා වී තිබෙනවා. මෙම සිතියම් ගත කිරීම මගින් ශ්‍රී ලංකාවට දකුණු වෙරළ තීරයේ භූමිකම්පා අවදානම් කලාපයක් හඳුනාගෙන තිබෙනවා. අන්තර්ජාතික ජලශාස්ත්‍රීය සංවිධානයේ ප්‍රමිතිවලට අනුකූලව ජලශාස්ත්‍රීය දත්ත රැස්කිරීම සඳහා ක්‍රමානුකූල ජලශාස්ත්‍රීය සමීක්ෂණ දියත් කිරීම, රැස්කිරීම දත්ත ආශ්‍රිත දත්ත පදනම් පවත්වා ගැනීම, යාත්‍රාකරණය සඳහා අවශ්‍ය ආධාරක සැකසීම, නවීකරණය, සාමුද්‍රික සුරක්ෂිතතාවය පිළිබඳ තොරතුරු බෙදා හැරීම, විද්‍යුත් නාවික සිතියම් සහ මුද්‍රා සිතියම් සම්පාදනය, ජාතික මුහුදු සිතියම් ව්‍යාපෘතියේ පානදුර දක්වා ඊට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේ ජලශාස්ත්‍රීය දත්ත එකතු කර මුහුදු සිතියමක් සම්පාදනය කිරීම. මිනිසුන්ගේ ක්‍රියාකාරීත්වයන් පරිසරයට විවිධ ආකාරයෙන් බලපානවා. මෙහිදී පාරිසරික බලපෑම තක්සේරු කිරීමද පරිේෂණ මගින් සිදු කෙරෙනවා. පානීය ජලය, කසල ජලය, අපවහන ජලය හා නිෂ්පාදන සැකසුමට යොදා ගන්නා ජලය සම්බන්ධව පරිේෂණ සිදු කිරීම වැදගත්. එසේම කාර්මික අපවහන සම්බන්ධ රසායනික හා ක්ෂුද්‍ර ජීවාත්මක විශ්ලේෂණ සේවා ලබා දීමද NARA ආයතනයෙන් සිදු වෙනවා. පාරිසරික කරුණු හා ගැටලු සම්බන්ධ උපදේශක සේවා ලබා දීමද සිදු කෙරෙනවා. මේසා විශාල කාර්යභාරයක් තම හිස මත දරා ගනිමින් රටේ සංවර්ධනයට විශාල දායකත්වයක් ලබා දීමට නිරතුරු කැප වී සිටින සේවක මණ්ඩලයද ආයතනයට බාහු සම්පතක් වනවා.